ජීවමානු ජේසු ක්‍රිස්තුස් වහන්සේගේ නාමින් අද දවස ඔබට සුබ ප්‍රාර්ථනා කරන සමින් වහන්සේගේ ප්‍රීතිය සතුට සමාධානය සමග දෙවියන් වහන්සේගේ සියලුම ආශිර්වාද පිරුණු දවසක් වේවා කියලා. අපි අද දවසේ උන්වහන්සේගේ වචනට අපි හැරෙමු. ගීතාවලියේ 119 105 වෙනි පදය. ඔබගේ වචන මාගේ පාදයන්ට පහනක්ය, මාගේ මාවතට එළියක්ය. ආමෙන්. ගීතාවලිය 119:105 අපි කියුවේ. අපි මේ පදේ දකිනවා දාවිද් ඉතාම ලක්ෂණ විදිහට උන්වහන්සේගේ වචන ගැන යම් කිසි වර්ණාවක් කරන්න ආකාරයෙන්. අපි 119 පරිච්ඡේදයේ බොහෝ තැන්වල දාවිද් උන්වහන්සේගේ වචන ගැන තා අලංකාර වර්ණාවක් නැත විස්තරයක් ඔව් ඉදිරිපත් කරනවා. දැන් මේ ස්ථාපි දකින්නේ ඔකින ඔබගේ වචනය මගේ පාදයට පහනක්, මාගේ මාවතට එළියක්. දැන් මොකද්ද මේ දාවිද් මේ කතා කරනව මේ වචනේ ඒ තේරුම? දැන් මගේ පාදයට පහනක් ස්වාමීන් වහන්සේගේ වචනේ. දැන් අපි පහනක් නැත අපි ටෝච් එකක් අපි දල්වන්නේ රාත්‍රී කාලේ, දවල් කාලේ නෙවෙයි. එහෙනම් රාත්‍රී කාලේ අපි අඳුරේ ගමන් කරන විට අපිට යම්කිසි එළියක් ආලෝකයක් අවශ්‍ය වෙනවා අපේ පාදේ නිසි තැන තබන පිණිස. මක් නිසාද? අඳුරේ අපි ගමන් කරද්දී අපි සැක සහිතව තමයි අපගේ පාදේ අපි තබන්නේ. මෙතන සර්පෙක් ඉඳීද, නැත්නම් ගලක් තිබේද, මොනවා හරි තිබේද, අපේ පාදයන් වලට තුවාල වෙන යම් කිසි බාධාවන් තිබෙනවද අපි දන්නේ නැහැ. ඉතින් ඒ නිසා අපි රාත්‍රී කාලේ පාදේ තබන්නේ අපි කොච්චර ශක්තිමත් වුණත්, අපි ධෛර්යවන්ත මිනිසුනත් යම් කිසි සැකයක් අපිට තිබෙනවා. අපි මේ රාත්‍රී පාදේ තබනකොට අපිට අනුමානයක් ඇති වෙනවා මොකක් හරි දෙයක් අපේ පාදයන් වලට ඇති වෙයිද, නැත්නම් අනුතරක් සිදු වෙයිද, තුවාලක් සිදු වෙයිද කියන එක අපිට දන්නේ නැති නිසා. ඇයි? හේතුව මාර්ගය අපිට පේන්නේ නැහැ. අපි පාදයේ තබන්නේ කොහෙද කියලා අපිට නොපෙනෙන නිසා තමයි ඒ අනුමාන ඇති වෙන්නේ. මෙන්න මේ නිසා තමයි දාවිද් කියන්නේ මගේ පාදයේ මට හරිතන තබන්ට ඔබවහන්සේගේ වචනේ මගේ පාදයන් වලට පහනක් ලෙස, එළියක් ලෙස තිබෙනවා කියලා. ඒ වගේ මගේ මාවතට විශාල ආලෝකයක්, එළියක් තිබෙනවා. එතකොට මම යන්නව මාර්ගේ මට පැහැදිලි. මම දැන් අඳුරේ නෙමෙයි ගමන් කරන්නේ. දැන් මගේ මාවත හොඳට එළි වෙලා තිබෙනවා. ඒ ඔබගේ වචනයයි. ඒ වගේ මගේ පාදයට පහනක් තිබෙනවා. ඒ නිසා මගේ පාදයේ නිසි තැන මට තබන්න දැන් පුළුවන්කමක් තිබෙනවා. ඒ නිසා මට දැන් සැකයක් එතන ඇති වෙන්නේ නැහැ. මට දැන් එතන අනුමානයක්, අවිශ්වාසයක් ඇතිව මම මගේ පාදයේ තබන්නේ නැහැ. හේතුව මගේ පාදයට ඔබගේ වචනේ එළියක්ව නැත්තම් පහනක්ව තිබෙන නිසා, ආලෝකයක්ව තිබෙන නිසා. ප්‍රේමවන්තනි, අපේ ගැලීමේ ජීවිතයේදී අපි පාදේ තබාගෙන යන්නේ අපි හරි මාවතේද? අපේ පාදේ තමයි තැන එළියක්ව තිබෙනවාද? අපි ගමන් කරන මාර්ගයේ ආලෝකයක් තිබෙනවාද කියන එක දැන් ඉතාම වැදගත් අපිට මේ අද දවසේ බලන විට. හේතුව බොහෝ කිතුනෝ තමන්ගේ පාදේ තබන්නේ අද දවසේ අඳුරේ සැක සහිතව. මම මේ යන මාර්ගයේ හරිද? මම කරන්ට යන වැඩේ හරිද? මගේ ජීවිතේම හරි තැනකට තබාගෙන තිබෙන්නේ? මේ වගේ සැකයන් තමයි සමහරට සමහර ජීවිතවල තිබෙන්නේ. ඒකට හේතුව තමයි දෙවනාසිකේ වචනේ ඔවුන්ගේ ජීවිත තුළ නැතිවීමයි. දෙවනාසිකේ වචනේ ඔවුන්ගේ ජීවිතේ තිබෙන්න නම් ඔවුන් මොනවද කරන්ට ඕනේ? රෑ දවල් දෙවන් වහන්සේගේ වචනේ කියවිය යුතු තිබෙනවා. දාවිත් නිතරම කියනවා තමයි මේ ගීතවලිය ඔබ 119 කියවද්දි ඔබට පේනවා. දාවිත් උන්වහන්සේගේ වචනය ගැන මොනවද අනර්ග විස්තරයක්, අනර්ග වර්ණාවක් කරනවාද කියලා. ඔහු කියනවා ඔබ වහන්සේගේ වචනේ මගේ පාදයට කොච්චර ආලෝකයක් තිබෙනවාද, ඒ නිසා මට පුළුවන්කම තියෙන හරි තැන මගේ පාදයට තබන්න. අද ඔබගේ ජීවිතයට දෙවනාසිකේ වචනේ ආලෝකයක් වෙන්න ඕනේ. කරන කියන හැම දෙයක් සම්බන්ධ දෙවනාසිකේ වචනේ ඔබගේ ජීවිතේ මඟ පෙන්වන තැනට පැමිණෙන්න ඕනේ. දැන් ආලෝකය කියලා කියන්නේ මොකද්ද? ඔබට ඔබගේ පාදයේ නිසිතන තබන්න පුළුවන්කම තිබෙන ඒ එළියක් තිබෙනවා. ඒ නිසා ඔබට අඳුර ජය ගන්න පුළුවන්කමක් තිබෙනවා. ඒ නිසා අඳුරටම බය වෙන්න නැහැ. එළියක් ටෝච් එකක් ඔබ ගතේ තිබෙනවා නම් හේතුව ඔබ දන්න ඔබගේ පාදෙ කොතනද තබන්නේ කියන එක. ඒ නිසා
ඔබ ක්‍රිස්තියානි ජීවිතයේ සැකසහිත ගමන් කළ යුතු මේ ජීවිතයක් නෙවෙයි. ඊටම පැහැදිලිව ස්ථිරත්වයක් ඇතුව දෙවියන් වහන්සේගේ වචනට අනුව ජීවත් වෙන මිනිසෙක් එයා ස්ථිරත්වයක් ඇතුව තමගේ ජීවිතය එයා ගෙනියන්නේ. එයා එහාට මෙහාට වැනෙන ජීවිතයක් එම නෙවෙයි, අඩපණින ජීවිතයක් එම නෙවෙයි. අද බොහෝ ජීවිතවල අපි දකින්නේ එහාට මෙහාට වැනෙන ජීවිත නෑ, වැනෙන්න ඕනේ නෑ. දෙවියන්ගේ වචනේ හිස්කම තමයි ඒ ජීවිතවල ප්‍රකාශ වෙන්නේ. එනිසා ඔබ දෙවියන්ගේ වචනේ පෝසත් වෙන්න ඕනේ. ඔබ දෙවියන්ගේ වචන රෑදවල් කියවලා එක මෙනෙහි කරන්න ඕනේ. ඒ මෙනෙහි කිරීම තමයි දෙවියන්ගේ වචනේ තියෙන බලය, ශක්තිය. ඔබ ජීවිත උරා ගන්න පුළුවන්කමක් ලැබෙන්නේ. දාවිත් කියලා ඔබගේ වචනේ තුළ ජීවත් වෙන මනුෂ්‍ය භාග්‍යවන්තයෙක්, වාසනාවන්තයෙක් කියලා ඔබේ පරිචිතය කියලා බලන්න කොච්චර වචනේ ගැන වර්ණමක් දක්වනවාද කියලා. එනිසා රෑදවල් වචනේ කියවන මනුෂ්‍ය සැබවින්ම භාග්‍යවන්තයෙක්. හේතුව තමයි වචනය ඔහුව ශක්තිමත් කරනවා, වචනය ඔහුව ධෛර්යමත් කරනවා, වචනය ඔහුව බල ගන්නවා, වචනය ඔහුව හරි දිශාවට යොමු කරනවා, වචනය ඔහුගේ ජීවිතයේ සැකේ, අනුමානයේ, අවිශ්වාසයේ දුරුකුණු ලබනවා, වචනය ඔහුට ඔහුගේ ජීවිතයට නිසි ආලෝකයේ උපදවමින් ඔහුව හරි තැන තබනවා. වචන නැති මිනිසයා සෙලවෙන මිනිසෙක්, එයා නිකන් හුල්ලඟට ගහගෙන යන බොල් වගේ මිනිසෙක්. එනිසා ඔබ වචනේ ශක්තිමත් වෙන්න නම් රෑදවල් උන්වහන්සේගේ වචනේ කියවන්න ඕනේ, ඒ වචනේ මෙනෙහි කරන්න ඕනේ, ඒකේ සාරය උරා ගන්න ඕනේ. අර හරකේ මුළු දිවා කාලෙම තනවල කාලා ඔහු රාත්‍රියේ ඔහුගේ මේ ඔහුගේ තැනට ගියාම නැත්නම් ඔහුව ගිහිල්ලා මිනිස්සු වෙන තැනක ඔහුගේ රෑ ළමා තැන්පැලේ ඔහුව ගෙට ගැහුවම ඔබ රෑ ඕනක ගිහ ටෝච් එක කරන් ගිහ බලන්න හරකා ඇස් දෙක වහගෙන ඔහුගේ කට වැඩ කරන හපන මොනවද? අර දවල් කාලේ උලා කපු තල්කොළ ඔක්කොම වමර්න ඔහු කෑලි කෑලි හීන් වෙන්න නැවත ඔහුගේ දත් වලින් අඹරනවා. ඒක තමයි මෙනෙහි කරනවා කියලා කියන්නේ. දෙවියන් වහන්සේගේ වචනේ කියෝලා ඊට පස්සේ ඔබ පැත්තරලා නිශ්චලව ඒ වචනේ මෙනෙහි කරන විට ඒ වචනේ තියෙන සාරය ඔබ උරා ගන්නවා. සාරය උරා ගත්තොත් තමයි ඔබගේ අධ්‍යාත්මික ජීවිතය ශක්තිමත් වෙලා බල ගැන්වෙන්න පටන් ගන්නෙ. ඒ විට ඔබගේ මාවතට එළියක් තිබෙන්න, ඔබගේ පාදේ තමයි තන ආලෝකයක් තිබෙන්න. ඒතර ඔබ අනුමානේ නෙමේ මේ ගමන කරන්නේ. ක්‍රිතුන ජීවිත ජීවත් වෙන්නේ බොහොම ස්ථිරත්වයෙන් හරි ඇදහිල්ලක් ඇත්වයි. නිසා වචනේ ඔබට සැබවින්ම ඉතාම ශක්තිමත් ලෙස උපකාර කරන දෙයක් වෙති වෙනවා. නිසා නිතරම වචනේ කියලා මෙනෙහි කරන්න මේ වචනේ උන්වහන්සේ ඔබට පීඨන සේක්වා. දයාවන්ත දෙවි පියලින්නේ ඔබට ශ්‍රීතිමේ වචන නිසා, ස්වාමීන් වහන්සේගේ වචනේ තියෙන ඒ ආශිර්වාදය අපි අත්දකින පිණිස රෑ දවල් වචනේ කියවමින් ස්වාමීන් ඒක තුළ ජීවිතය ගෙනියන පිණිස, ඒක මෙනෙහි කරමින් ඒකේ සාරය උරා ගන්න පිණිස ඔබගේ දරුවන්ට වහන්සේ ආශිර්වාද කරන්න, යඩුපකාර කරන්න ඉල්ලන්නේ සංසගේ නාමයෙන්. ආමෙන්.